හැමෝටම සුබ දවසක් අද කලර් ටියුටෝරියල් එක පටන් ගන්න කියලා හැදුවේ මොකද ගොඩක් කට්ටිය ආව group එකේ message දාලා කොහොමද කලර් කරන එක ඉක්මනට කරන්න කියලා ඉතින් වැඩ ගොඩක් අස්සේ තමයි අද වීඩියෝ එක කරන්නේ දැන් රෑ 3යි 4යි පාන්දර ඉතින් ලොකු project එකක පොඩ්ඩක් කීර වෙලා ඉන්නේ මේ ටිකේ කොහොම හරි කරගන්න ඕනේ ඉතින් වීඩියෝ එකත් ඉක්මනට කට්ටිය ඉල්ල නිසා නිදි මරාගෙන දාන්න කියලා බැලුවේ ඉතින් ඒත්තරක් කොන්ටම thanks channel එකේ subscribers ලා 550 දෙනවා දැන් 540 දෙනවා ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉතින් ඕගොල්ලෝ අධ්‍යක් ඉගෙන ගන්න කොහොම හරි මේ වැඩි ඉස්සරහට ගෙනියමු එහෙනම් අද කලර් ටියුටෝරියල් එක පටන් ගමු බේසික්ම ටියුටෝරියල් එකකින් දෙන්නම් මොකද බිගිනර්ස් ලං ඉන්නම් මේක අල්ලන් යන්න ඕන නිසා හරි එහෙනම් ටියුටෝරියල් එකට යන්න හරි කලර් ටියුටෝරියල් එකට මම මේ බෝලේ තමයි තෝරගත්තේ මුලින්ම කලර් කරලා පෙන්වන්න මොකද පෝට්‍රේට් එකක් කලර් කරනවට වඩා මේ වගේ පොඩි දෙයකින් පටන් ගන්න එක ගොඩක් හොඳයි බේසික් එකේ ඉඳන් යන්න පුළුවන් ඉතින් මම මේක ගොඩක් බිගිනර්ස්ලා ටාගට් කරලා කරන නිසා හරියට දෙන්න ඕන නිසා තමයි මේ වගේ පොඩි දෙයකින් පටන් ගන්න ඉතින් ගොඩක් අනිත් එක මගේ ටයිම් එකෙත් පොඩි අවුලක් තියෙනවා ඉතින් මේ ටිකේ සෑහෙන ටයිට් එකේ තමයි මේ ඔක්කොම කරගෙන යන්නේ බලමු මේකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඒ බිගිනර්ස්ලන්ට හරි අපි යන් ටියුටෝරියල් එකට හරි එන අපි යන් මේ ඉලස්ට්‍රේටර් වලට දාගෙන මුලින්ම ලයින් ආට් එක ගහගන්න ඕන ඉලස්ට්‍රේටර් වලට ගමු මේක හරි මුලින්ම ආට් බෝඩ් එකක් ක්‍රියේට් කරගෙන අපි පිච් එක ප්ලේස් කරගන්න ඕන ආට් බෝඩ් එකට හරි මේ විදිහට පිච් එක ප්ලේස් කරගෙන මුලින්ම ඔපැසිටි අඩු කරගෙන අපි කලින් වීඩියෝ එකේ කරා වගේ ලයින් ආට් එකට රෙඩි වෙන්න ඕනේ ලයින් ආට් වීඩියෝ එකේ මම ලයින් ආට් එකෙන් සම්පූර්ණයෙන් කියා දීලා තිනවා මම මේක ලයින් ආට් එක පොඩ්ඩයි ස්පීඩ් අප් කරනවා මොකද ලයින් ආට් එකයි කියා දෙන්න ඕනේ මම මෙතන කාඩ් එකක් දාන්නම් ලයින් ආට් වීඩියෝ එක බලපු නැති කට්ටියන්ට ලයින් ආට් වීඩියෝ එක බලන්න මුලින් ඉඳලා විනාඩි 40ක වීඩියෝ එකක් තියෙනවා තනිකරම ලයින් ආට් එක ඉතින් ලයින් ආට් එක ස්පීඩ් අප් කරලා කලර් එක ඉඳන් පටන් ගමු හරි ලයින් ආට් එක ඉවරයි මම ඒක ලයින් ආට් වීඩියෝ එක නැවැත්තුවේ මේ ස්ටෙප් එකෙන් ලයින් ආට් එක කරලා ඉවර වුණාම අපි ලයින් ආට් ලේ එක බෑකප් කරගන්න ඕන මොකද හදිස්සි තත්වයකදී ආය ගන්න ඕන නැතිනම් ලයින් ආට් එක තියාගන්න ඕන නිසා තමයි ලේ එක බෑකප් කරගන්නේ සමහර වෙලාවට ලයින් ආට් එක ක්ලෝස් නොවෙච්ච පාත් තියෙන්න පුළුවන් ඉතින් එහෙම ක්ලෝස් නොවෙච්ච පාත් තියුණොතින් අපි ඊළඟ ස්ටෙප් එකේදී මේක එක්ස්පෑන්ඩ් කරන නිසා බෑකප් එකක් ගත්තේ නැතුණු තින් අපිට ක්ලෝස් නොවෙච්ච පාත්ස් ටික හදන්න බැරි වෙනවා ඉතින් ඒකදී ඊට පස්සේ එන කට්ටක් ගන්න වෙනව නැත්නම් අපි ලයින් ආට් එක හදන්න ඒක නිසා තමයි අපි එක්ස්පෑන්ඩ් කරලා එතන ඉඳන් ඒක යූස් කරගෙන තමයි යන්නේ හරි එහෙනම් බෑකප් එක ගන්නවා අපි ලයින් ආට් එකේ අරගෙන අපි බෑකප් ප්ලේයර් එක කියන්නේ අපේ ඔරිජිනල් ලයින් ආට් එක ලොක් කරනවා ලේ එක ඒකට මුකුත් එඩිට් යන්න වෙන්න වැඩි හොඳට ඕනනම් හයිඩ් කරලා දාන්නත් පුළුවන් මම පුරුදු වෙච්ච විදිය බෑකප් කරලා ලොක් කරලා හයිඩ් කරලා යන විදිය ඉතින් ඊට පස්සේ අපි බෑකප් ලේයර් එක එක්ස්පෑන්ඩ් කරලා මර්ජ් කරගන්නවා ලයින් ආට් ලේයර් එකේ ඔක්කොම සිලෙක්ට් කරනවා ලයින් ආට් ලේයර් එකට අපි ලේයර් එකේ තියෙන ඔක්කොම සිලෙක්ට් කරන්න මේ මෙතන ලේයර් එකේ පොඩි ඩොට් එක ඔබපු ගමන් ලේයර් එක ඇතුලේ තියෙන ඔක්කොම ටික සිලෙක්ට් වෙනවා ඉතින් ඕල් සිලෙක්ට් ඕල් දෙන්නත් පුළුවන් ඒ ලේයර් එක විතරක් එනේබල් තියලා නැත්නම් මේ ඩොට් එක ඒක මේ ඩොට් එක ක්ලික් කරන එක ලේසියි ඉතින් ඒක ක්ලික් කරලා ඕල් සිලෙක්ට් කරගෙන අපි ඊළඟට යනවා ඔබ්ජෙක්ට් එක්ස්පෑන්ඩ් වලට එක්ස්පෑන්ඩ් මෙතන එක්ස්පෑන්ඩ් එක එක්ස්පෑන්ඩ් අපියරන්ස් කියන එක දීලා ඊට පස්සේ අපි මේක මර්ජ් කරගන්න ඕන. ඒක පාත් ෆයින්ඩර් වින්ඩෝ එකේ මර්ජ් කියන ඔප්ෂන් එක දුන්නාම ඒක තනි ෂේප් එකක් වෙනවා මේ ලයින් ආට් එක. ඊට පස්සේ අපි මේ ෂේප් ලේයර් එකේ බෑකප් එකක් ගන්න ඕන. මොකද අපි ඒක ටොප් එකෙන් තියාගෙන තමයි ෂේඩින්ග්ස් ටික ඊට යටින් අඳින්නේ. අපි ඒ ටොප් ලේයර් එකත් ලොක් කරගන්නවා. මොකද ඒක සිලෙක්ට් වෙලා ඒකේ සමහර විට ඩිසයින් එක ආයි හදන්න වෙන නිසා වැඩි හොඳට තමයි බෑකප් කරන එකයි ලොක් කරන එකයි ඉතින් කරන්නේ ඒක පුරුදු වෙන එක හොඳයි
ඊට පස්සේ අපි කලර්ස් ටික පික් කරගන්න ඕන. ඉතින් මම පුරුදු වෙලින් ඉන්නේ ඩාර්ක් කලර් එක ඉඳන් හයිලයිට් එකට පික් කරන්න. ඉතින් ඒකට වෙනම ලේ එකක් අරගෙන අපි ස්වැචස් ටික දාගන්න ඕන. ස්වැචස් ටික පේන ඩාර්ක් එක ඉඳන් හයිලයිට් එකට දාගමු. මේකෙදි කලර්ස් ටික සිලෙක්ට් කරන්න අපි ඔරිජිනල් රෙෆරන්ස් ඉමේජ් එකේ ඔපැසිටි එක වැඩි කරගන්න ඕනේ. වැඩි කරගෙන ඔරිජිනල් රෙෆරන්ස් ඉමේජ් එකේ ඔපැසිටි එක වැඩි කරගෙන අපි රෙක්ටැන්ගල්ස් එකක් ගහගෙන ඒකට කලර්ස් ටික පික් කරලා දාගන්න ඕනේ. ඉතින් ඩාර්ක් එක ඉඳන් හයිලයිට් එකට තමයි මගේ පුරුද්ද යන්න. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් හයිලයිට් එක ඉඳන් ඩාර්ක් එකට යන්න පුළුවන්. ඉතින් පිළිවෙලකට එක පැත්තකින් පටන් ගන්න පුරුදු වුණා නම් ලේසි. කලස් ටික පික් කරගෙන ආයෙත් ඔපැසිටි එක ටිකක් අඩු කරගන්නවා. මොකද අපිට ඊළඟට ෂේඩින්ග් සඳිනකොට ෂේඩින්ග්ස් පැහැදිලිව පේන්න ඕන නිසා ආයෙත් ඔපැසිටි එක අඩු කරගෙන පටන් ගමු. මුලින්ම අපි පටන් ගන්න බේස් කලර් එක දාගෙන. ඉතින් බේස් කලර් එක දාන්න අපි මුලින්ම කරන්න ඕන අපි මේන් ලේයර් එක නැත්නම් ෂේප් ලේයර් එක ලොක් කරගත්තු නැති ලයින් ආට් එක තියෙන්නේ මර්ජ් කරගත්තු ඒ ලේයර් එක උඩින් අපි මිඩ් ටෝන් එකක් ඇඳ ගන්න ඕන. අපි මිඩ් ටෝන් එක සිලෙක්ට් කර ගන්න ඕන. ඉතින් ඒකේ හරි මිඩ් ටෝන් එක එක එක්කෙනාට වෙනස් වෙයි. මම කරන්නේ මිඩ් ටෝන් එක තමයි බේස් කලර් එක විදියට ගන්න. ඉතින් බේස් කලර් එක මිඩ් ටෝන් එකට බේස් කලර් එක දාන හැටි අපි බලමු. මුලින්ම ලයින් ආට් එක කියන්නේ අපි මර්ජ් කරගත්තු ලයින් ආට් එක සිලෙක්ට් ලයින් ආට් ලේයර් එක සිලෙක්ට් කරලා ඒකේ උඩින් අපි අඳිනවා රෙක්ටැන්ගල් එකක්. ඒ රෙක්ටැන්ගල් එක ෆිල් වෙන්නේ අපි තෝරන බේස් කලයකින් නැත්නම් මිඩ් ටෝන් එකෙන්. මේක සිලෙක්ට් කරගෙන අපි ඒ රෙක්ටැන්ගල් එක ඇරේන්ජ් වලින් දාගන්නවා සෙන්ටු බැක් වලට. කියන පිටිපස්සටම මේ ලයින් ආර්ට් එකෙන් පිටිපස්සටම දාගන්න ඕන ඒ රෙක්ටැන්ගල් එක. රයිට්, ඒකට රයිට් ක්ලික් කරලා ඇරේන්ජ් සෙන්ටු බැක් පාත් එක. රයිට්, ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඒ මෙතන ලේ අයිකන් එකේ ඒ කලයකට උඩින් අපිට ලයින් ආට් එක පේනවා. නැන්ද මුලින්ම ඇඳපු ගමන් ලයින් ආට් එක එතන පේන්නේ නැහැ. ඒක අපිට සෙන්ටු බැක් වෙලා කියලා පේනවා ලයින් ආට් එක පේනවා. මොකද මෙතන පේන්නේ අපි ටොප් එකේ තියන් ඉන්න මේ ලේයර් එක. අපි මේ රෙක්ටැන්ගල් එක ඇඳ ගමන් මේ ලේයර් එකේ තියෙන ලයින් ආට් එක හයිඩ් වෙලා යනවා. හයිඩ් වුණාට අපිට මේක පේන්නේ මෙතන ටොප් එකේ තත් බෑකප් එක තියෙන නිසා. ඒක නිසා ඒක පටලා ගන්න එපා. මුල් කාලේ පොඩ්ඩක් ඒක පැටලෙනවා. ඊට පස්සේ ඔක්කොම සිලෙක්ට් කරලා අපි ආයෙත් මේ දෙක මර්ජ් කරගන්න ඕන. සිලෙක්ට් කරා පාත් ෆයින්ඩ් එකේ මර්ජ් සිලෙක්ට් කරලා පාත් ෆයින්ඩ් එකේ මර්ජ් කියන එක දීලා ඊට පස්සේ අපි රයිට් ක්ලික් කරනවා රෙක්ටැන්ගල් එකේ. රයිට් ක්ලික් කරලා අපි දෙන්න ඕන අයිසොලේට් සිලෙක්ටඩ් ගෲප්. අයිසොලේට් සිලෙක්ටඩ් ගෲප් කියන එක දුන්නාම අපිට මේ ලයින් ආර්ට් එකෙන් එළියේ තියෙන ටික ඩිලීට් කරගන්න පුළුවන්. රයිට්, අපිට අනවශ්‍ය ටික ඩිලීට් කරලා දැන් බේස් කලර් එකත් රෙඩි. අපි ඊළඟට යන්න ඕන ෂේඩින්ග්ස් වලට. මේකෙදි ෂේඩින්ග් සඳින්න කලින් බේස් කලර් එක දාගත්තු ලේයර් එක නැත්නම් අපේ මේන් ලේයර් එක අපි ලොක් කරගන්නවා. මොකද ඒකේ උඩ ඇඳෙන්න පුළුවන් සමහර විට සිලෙක්ට් වෙන ලේයර් එක අපි නිතරම බලන්නේ නැති නිසා ඒ ලේ එක ලොක් කරගෙන අපි මුලින්ම අඳින ෂේඩ් කලර් එකට ලේයර් එකක් දාගන්න ඕනේ. ඉතින් මේ හැම එකක්ම සෙපරේට් ලේයර්ස් වල දැම්මම ලේසියි. මොකද පස්සේ නිකන් හරි අපි ක්ලයින්ට් කෙනෙක්ට අඳිනවා නම් ක්ලයින්ට් කෙනෙක් එඩිට් එකක් ආවොත් චේන්ජ් රික්වෙස්ට් එකක් ආවොත් අපිට ඒක චේන්ජ් එක කරලා දෙන්න පුළුවන් ලේසියෙන්. නැත්නම් අපිට මුළු ආර්ට් වර්ක් එකේම බලන්න ඕන කොහෙද මේ ලේයර් එක තියෙන්නේ, මේ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ කොහෙද කියලා. ඉතින් මේ මම කරන්නේ මේ හැම කලර් එකටම මෙතන දින ඩාර්ක් එක ඉඳන් හයිලයිට් එකට එනකන් හැම කලර් එකටම මම සෙපරේට් ලේයර්ස් තියන් ඉන්නවා. එතකොට මම කලර් එක කියනකොට දන්නවා මොන ලේයර් එකේද තියෙන්නේ කියලා. උඩද පල්ලෙහාද මේ ලේයර්ස් ඉතින් රීනේම් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත. මම පුරුදු වෙලා තියෙන මේ විදිහට. ඉතින් මේක දැන් පුරුදු වෙලාම මම දන්නවා ලේයර් එක තියෙන්නේ කොහෙද කියලා කලර් ටෝන් එක එක්ක. හරි, ඊට පස්සේ අපි ෂේඩින්ග් සඳින්න අලුත් ලේයර් එකක් දාගමු. මෙතන මේ ෂේඩින්ග්ස් ලේයර් එක දාගන්න ඕන. ටොප් එකේ තියෙන ලයින් ආර්ට් එකටයි අපි බේස් කලර් එක බේස් කලර් ඇප්ලයි කරගත්තා. නැත්නම් මේන් ආර්ට් වර්ක් එකේ තියෙන ලේයර් එකටයි මැදින්. මෙතන මේන් ආර්ට් එක මෙතන ටොප් ලේයර් එක අපේ ලයින් ආර්ට් එක බෑකප් එක. ඒතර ඒ දෙක මැදින් තමයි පළවෙනි ෂේඩ් කලර් එක දාගන්න ඕන. ඉතින් ෂේඩ් කලර් එක ඔයගලන්ට ඕන නම් හයිලයිට් එකේ ඉඳන් ෂැඩෝ එකට දාගන්න පුළුවන්. ෂැඩෝ එක ඉඳන්
යන්න පුළුවන් highlight එක. ඉතින් මම යන්නේ dark එක ඉඳන් highlight එක. ඉතින් dark sound shadow color එක ඉඳන් highlight එකට යන්න තමයි පුරුදු වෙලා තින්නේ. ඕගලන්ට කැමති විදිහකට පුරුදු වෙන්න පුළුවන්. මම යන විදිහට දැන් පොඩ්ඩක් බලා ගත්තනම් ඕගලන්ට ලේසි විදිහක් කරන්න පුළුවන්. Layer create කරගෙන color එක pick කරගෙන main network එක hide කරනවා. මොකද main network එක hide main network එකෙන් අපේ reference image එක hide වෙලා තියෙන නිසා main artwork layer එක hide කරගෙන තමයි අපි reference image එක උඩ trace කරන්නේ. මෙතනදී මුලින්ම මම කිව්වා වගේ dark areas ටික trace කරගමු. Image එක හැටියට opacity එක අඩු වැඩි කරගෙන shadings පේන තරමට අරගෙන අඳින එක ලේසි. මෙතනදී මම බ්‍රෂ් එක පොඩ්ඩක් ස්මූත් කරගන්නවා. මොකද මේක බෝලයක් නිසා අර ස්මූත් ලයින් තියෙන්න ඕනේ. ඉතින් මෙතන ෆිඩලිටි එක මම ස්මූත් පැත්තට පොඩ්ඩක් වැඩි කරලා තමයි ෂේඩින්ග්ස් අඳින්නේ. හරි ඩාක් එකේ පළවෙනි ටෝන් එක හරි ඊට පස්සේ අපි ඩාක් එකේ දෙවෙනි ටෝන් එකට යන. ඒකටත් අපි වෙනම ලේයර් එකක් ක්‍රියේට් කරගන්නවා. ඒක ක්‍රියේට් කරන්නේ ඩාක් ලේයර් එකේ ඩාක්ම ලේයර් එකට පාලි. මෙතන ඩාක් ලේයර් එක තියෙනවා. ඩාක් ලේයර් එකට යටින් මෙතන මේන් ඉමේජ් එකට උඩින් තමයි ඒක ක්‍රියේට් කරන්නේ. ඒක ක්‍රියේට් කළා ඊළඟ ටෝන් එක ඩාක් ටෝන් එක පික් කරගෙන ඒ ෂේඩින්ග්ස් ටික අඳිනවා. ඔන් ඔෆ් කර කර බලන්න පුරුම පුරුද්දට. ඉතින් ඔන් ඔෆ් වෙවි බලනවා හරියට තියෙනවද කියලා. මේක දැන් අපිට අර ලේයර් එකට ඩාක්ම ලේයර් එකට යටින් අඳින නිසා අපිට පේන ටික විතරක් හරියට ඇඳනනම් හරි. ඊට පස්සේ අනිත් එක යටින් නිසා අපිට අත උරුවට ස්පීඩ් එකේ කවර් වෙන ටික අඳ ගන්න පුළුවන්. හරි දැන් අපි ඩාක් ටෝන් එක ඩාක් ටෝන් දෙකක් ඇඳ ඩාක් ටෝන් දෙක. ඊට පස්සේ අපි බේස් කලර් එක සෙට් වෙලා තියෙනවා. බේස් කලර් එකනේ මුලින්ම දැම්මේ. ඊට පස්සේ අපි යන්න ඕන highlights වලට. මේක බෝලයක් නිසා ඉතින් වැඩිපුර වැඩිය shadings නෑ. මේ අතර ඉතින් in between colors තියෙනවා. ගොඩක් advance එකක් කරද්දී ඒ විදිහට අපි dark එකේ ඉඳන් යද්දී සමහර විට colors සෑහෙන set වෙන්න පුළුවන්. ඉතින් ඒක බලාගෙන මේ ටෙක්නික් එකමයි. ඉතින් මේ ටෙක්නික් එකට අඳින්න තියෙන layers හරියට manage කරගෙන. දැන් මේ පළවෙනි highlight color එක මේක පොඩ්ඩක් mid tone එකට සමානයි. ඒක නිසා අපිට මේක පොඩ්ඩක් light වැඩි කරගන්න වෙනවා. මොකද මිඩ් ටෝන් එකේ highlight එකේ අතර ට්‍රාන්සිෂන් එක පේන්න ඕන නිසා. ඉතින්දී අපි highlight එක දැන් පළවෙනි highlight එක ඇන්දේ dark يعني dark highlight එක නිසා කියන පහළ highlight එක නිසා දැන් මීටත් උඩින් highlights තියෙන නිසා අපි ඊළඟ layer එක create කරන්නේ ඇඳපු පළවෙනි highlight එකට උඩින්. මොකද නැත්නම් අර highlight layer එකටම ඊළඟ layers ඊළඟ layer එක ඊට පහලට දැම්මොත් highlight layer එකනම් අපි අඳින layer එක hide වෙන්න පුළුවන්. මෙතෙන්දී අර mid tone එකයි highlight එක පොඩ්ඩක් සමාන නිසා අපි color එක පොඩ්ඩක් තව light කරගන්නවා. හරි මම මේකේ highlights තුනක් pick කරගෙන නිසා අපි ඒ තුනම ඇඳලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඊපස්සේ අපි shadow එක ඇඳ ගන්න පුළුවන්. මෙතන යටින්ම layer එකක් දාගෙන ඒකට පොඩි රවුමක් ඇඳලා ඒක dark color එකක් fill කරලා ඒකට blur එකක් දෙන්න ඕනේ. ඉතින් ඒකට steps ටික බලා ගන්න. බ්ලයිගේ රේඩියස් එක ඉතින් ඉමේජ් එකෙන් ඉමේජ් එකට වෙනස් වෙනවා. ඒක හරියට පොඩ්ඩක් බලලා ඔපැසිටි වලින් ඇඩ්ජස්ට් කරගෙන ෂැඩෝ එක හරියට ඇඳගත්තනම් පොඩි 3D ගතියක් එනවා ඉමේජ් එකට.
ඊට පස්සේ අපිට මේ ට්‍රාන්සිෂන් වල මේ මෙතන දැන් ට්‍රාන්සිෂන් රෆ් කියන්නේ අපිට එක පාට ඊළඟ කලයක ට්‍රාන්ස් වෙනවනේ මේක අපිට ඕනනම් ස්මූත් ට්‍රාන්සිෂන් එකක් ගන්න පුළුවන් බ්ලර් එකක් දැම්මනම් මම බ්ලර් එකක් දාලා ඉමේජ් එකකුත් පෙන්වන්නම් වීඩියෝ එකේ මම ඒක රෙකෝඩ් කරේ නැහැ බ්ලේ බ්ලර් වෙන එක හදන එක මෙතනට මේ විදිහටම ෂැඩෝ එකට බ්ලර් එක ඇප්ලයි කරා වගේ මේ ලේයර්ස් වලට බ්ලර් එක ඇප්ලයි කරන්න තියෙන්නේ මම කැමති වැඩිපුරම මේ කාටුන් ඉෆෙක්ට් එකේ ඉන්නේ ට්‍රාන්සිෂන් එක ස්මූත් වෙන තරමට නෙමෙයි ඉතින් මගේ චොයිස් එක මේක මේ විදිහට තමයි ට්‍රාන්සිෂන් මම හැම එකෙම දාන්නේ අරම බ්ලර් දාන්න පුළුවන් කස්ටමර්ට ඕනුත් විතරයි ඉතින් එහෙම එකක් කරන්නේ මගේ ආසාවට ඉතින් මං අඳිනේවයි මේ විදිහ ට්‍රාන්සිෂන් නැත්තම් තියන්නේ ඉතින් එක එක එක්කෙනාගේ චොයිස් එක ඉතින් පුරුදු වෙන විදිහට කරන්න පුළුවන් රයිට් අපි බලමු රෙෆරන්ස් ඉමේජ් එකත් අරගෙන කොහොමද තත්ත්වය කියලා දැන්ට මේක තමයි ටෙක්නික්ස් ටික කලර් කරන්න ඉතින් මේකේ තව අපිට කලර්ස් ලේයර්ස් රෙඩි කරගෙන තව ස්මූත් ඒ කියන්නේ ලේයර්ස් වලින් ස්මූත් කරන්න පුළුවන් ට්‍රාන්සිෂන් ටික ඉතින් ඒකට මිඩ් ටෝන්ස් ඩාර්ක් ටෝන්ස් අතර ඉන් බිට්වීන් කලර්ස් සිලෙක්ට් කරගෙන යන්න පුළුවන් ඉතින් ඒ විදිහට මේ වගේ ලේයර් මැනේජ්මන්ට් එක ගහගෙන කරන තරමට තමයි හොඳයි ඉතින් එතකොට ඇඩ්වාන්ස් එකකට යන්න පුළුවන් මේ වගේ පොඩි එකකින් පටන් ගන්නගෙන මුලින්ම ට්‍රේනින් වෙන්නේ ඉතින් මේ වගේ බෝලයක් හරි මම මේ ඉමේජ් එකට ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක හරි කමන්නේ මේ වගේ පොඩි ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රේස් කරලා පුරුදු වුණා නම් හරි පටන් ගන්න කට්ටිය මේකේ ලේයර්ස් ලේයර් මැනේජ්මන්ට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් මම මගේ මේ අඳපු AI ෆයිල් එකක් දාන්නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් කොහොමද ලේයර්ස් ටික තියෙන්නේ කියලා නැත්නම් වීඩියෝ එකේ මොකක් හරි අපැදිලි කමක් තියෙනවා නම් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ AI ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන කොහොමද මම ලේයර්ස් ටික දාලා තින්නේ කියලා ඊට පස්සේ මේ හරි මෙතන මේ ඉමේජ් දෙක බලද්දී අපිට මිස් වෙලා තියෙනවා මේ හයිලයිට් එක මෙතන මේ බ්ලැක් ලයින් එකේ තියෙනවා සුදු හයිලයිට් එකක් ඉතින් ඒකත් අපි ඇඳලා ඉමේජ් එක කම්ප්ලීට් කරමු මෙතනදී අපිට මේ බ්ලැක් ලේයර් එක නැත්නම් මේ අපේ ලයින් ආර්ට් එකේ බෑකප් එක මේ টොප් ලේයර් එක නිසා අපිට මේකට උඩින් තමයි ඒ හයිලයිට් ලේයර් එක අඳින්න වෙන්නේ ඒක සාමාන්‍ය සුදු කලරකින් දාගෙන අපි ඔපැසිටි එක පොඩ්ඩක් අඩු කරගන්නවා මොකද අර හයිලයිට් එකට ටිකක් මැච් වෙන්න. ඒක මදි කියලා හිතුණොත් ඉතින් ඊටත් උඩින් චූටි තව හයිලයිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අර පොඩි ෂයිනි ගතියක් එනවා බෝලෙට. හරි මේක තමයි ඉතින් අපේ ෆයිනල් ආර්ට් එක කලබලේ කරේ වීඩියෝ එකේ ඉතින් ටෙක්නික් ටික තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් මොනා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, WhatsApp group එකට message එකක් දාන්න. group එකේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඉතින් ගොඩක් cards කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය help කරයි. මමත් online ඉඳියොත් මම message එකක් දාන්නම් කොහොමද කරන්නේ කියලා. ඔයගලන්ට මොකක් හරි අවුලක් තියෙනවා නම් මේ video එකේ මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් message එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් නිතරම කියන්න ඕනේ මේක practice කරන්න ඕනේ, අතවුරු වෙන්න ඕනේ. ඉතින් practice එක තමයි key එක. නිතරම practice කර කර අඳින්න. මට වුණා සතියක් ඇඳේ නැති වුණා ගමන් ඊට පස්සේ අතවුරු නෑ. දැන් මේකත් ඇඳේ. සති තුනකින් විතර තමයි ආර්ට් වර්ක් එකක් කරේ මේ වගේ. ඉතින් ලයින් ආර්ට් එකට සෑහෙන වෙලාවක් ගිය හිතුවට වඩා හිතුවේ නැති වඩා ඉතින් මේක විනාඩි 15කින් තමයි සම්පූර්ණ ආර්ට් එක ගෙවුවේ. උනාට මේකට විනාඩි 5කින් 10කින් කරන්න පුළුවන් එකක්. හරි එහෙනම් මොනවා හරි තියුණොත් කමෙන්ට් එකක් දාන්න. ඔක්කොන්ටම ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ජය වේවා.